තව දින 30කින් නොවැම්බර් මාසේ 12 වෙනිදා අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් ඇමතිතුමා ඊයේ කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. දෙසැම්බර් 10 වෙනිදා පස්වරු 5ට අවසාන ඡන්ද විමසීම නියමිතව තිබෙනවා. කාබනික පොහොර ආනයනය කිරීමේදී චීන සමාගමකින් ආනයනය කරපු පොහොර ප්‍රතික්ෂේප වුණා නේවා මේ. සුසුදුසු බවට චීන තානාපති කාර්යාලයෙන් ඇමතිතුමා නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඊට පස්සේ ඔවුන් අවශ්‍ය දින ප්‍රමාණය අරගෙන නෙමෙයි මේ පරීක්ෂණය සිදු කළ තියෙන්නේ. ඒ නිසයි මේ ආකාරයේ දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ. කිසි ලෙසක මේ චීනය හෝ ඉන්දියාව අතර තියෙන මිත්‍රත්වයට බාධාවක් ලෙස අපි සැලකිය යුතු නැහැ. අභියාචනාවක් කරන අවස්ථාවක් තියෙනවා නම් ඕනම ආතනයට නිදහස තියෙන්නට ඕන. ඒක තමයි ප්‍රධානවාදී කියලා කියන්නේ. දැන් ජනාධිපතිතුමා සඳහන් කළා එතුමා අසමත් වූ බව. මේ ඉගිබිගි පාන්නේ ජනාධිපතිතුමා තනතුර අදහරින්නද? ජනාධිපතිතුමා කිසි ලෙසක කොතනකදීවත් ප්‍රකාශ කරේ නැහැ මම අසමත් කියලා කියන ප්‍රකාශයක්. ජනාධිපතිතුමා කිව්වේ ජනතාව 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ආණ්ඩුවක් කරෙහි තිබ්බ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්නට නොහැකි වීම මම අපේ කැබිනට් මණ්ඩලයත් පිළිගත යුතුයි කියලා. ඒක ඉතාම නිහතමානී විවේචනයක්. මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම සාක්වේ දාගත්තු පාලන ක්‍රමත් මේ රටේ තිබුණ අඩුපාඩුවක් ලා තිනවා. අපිත් ඒක පිළිගත යුතුව තිබෙනවා. ඒක නිහතමානීකම සහ ජනතාවට පක්ෂපාතීත්වය දක්වීමේ ලක්ෂණයක් මිසක්ක දුර්වලකමක් හෝ ආණ්ඩුවේ අවසන් කාලය පිළිබඳ සංඥාවක් විදිහට බාර ගන්න එපා. කෘතියක් ලියලා තියෙනවා යාපාන රජයේ ආර්ථික ආසානාසිය කියලා. ලංකාවේ නිදාසින් පස්සේ කිසිම රජයක නොකළ ආකාරයට විනාශ කරපු පිරිසක් තමයි මේ රට ආණ්ඩු කළේ කියන එක මම ඔප්පු කරලා තියෙනවා. විපක්ෂ නායකතුමා ඇතුළු අනිත් පාර්ශවවලට උත්තරයක් බඳින්න පුළුවන් ජනතාවට නෑ. ඒක පට්ටපල් බොරුවක්. අපි තමයි රට විනාශ නොකළේ කියලා වෙල්ල පුළුවන් නම් කියන්න කියලා මම අභියෝග කරනවා. මේ අසමත් රාජ්‍යයක් නෙමෙයි. ගරුණම කුණාටුවක් තියෙන අවස්ථාවකදී පෙරලගන්න නැතුව නෞකාව පදවගෙන මේ ගෞරවය ජනාධිපතිතුමාට හිමි වෙන්න ඕනේ කියලා තමයි මම විශ්වාස කරන්නේ. මහත්මයේ සභාව ආරම්භ වෙලා තියෙනවා. සාමත් මේ කොවිඩ් විදිහට පොහොර ටික හම්බ වෙලා නැහැ. දැන් මේ රට තියෙන සූදානම මොකක්ද? ඉන්දියාවෙන් පොහොර කොච්චර ගෙන්නනවද? කැපිටල් ප්‍රදේශ තමයි මෙචිලා තියෙනවද? ගුවන් යානා කීයක් ඒ සඳහා සූදානම් කරලා තියෙනවද? පොහොර ගෙන්නනවද? මේ සතියේ ඉඳලා ඒ බෙදා හැරීම සඳහා අවශ්‍ය සියලුම යාන්ත්‍රණය සකස් කරලා තියෙනවා. එතන හෙට දවසේ මාධ්‍ය හමුවක් තියලා ඔබට පැහැදිලි කරආවි. පොර බෙදා හැරීමේ යාන්ත්‍රණය සකස් වෙච්ච ආකාරය. ඒ වගේම අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 40 දෙනෙක් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා කියලා. ඒ අදහස් දැක්වීම පවා මම දැක්කා මන්ත්‍රී කණ්ඩායම ඇතුලේ බෙදීමක් විදියට අර්ථ නිරූපණය කරගන්නට ඇතැම් තැන්වල මම දැක්ක උත්සාහයක්. මතාතර ගැටීම දේශපාලන සෞඛ්‍යයට හිතකර මිසක්ක අහිතකර දෙයක් නෙමෙයි. කැබිනට් මණ්ඩලයේ යම්කිසි තීන්දුවක් කරන් තියනවද විශේෂයෙන් මේ තේ කර්මාන්තය සම්බන්ධයෙන්? එහෙම ගත්තනම් මොකද්ද ඒ ක්‍රමවේදය? අදාළ අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ඒ වගේ මේකට අදාළ ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගෙන් මේ කමිටුවක් පත් කළ ඉක්මනින්ම ඒ පිළිබඳව තීන්දුවක් ගන්න. මුළුමනින්ම රසායනික ප්‍රවෘත්තිවලට විරුද්ධ වීමක් නෙමෙයි ඔබ කිව්ව විදියටම. ද්‍රව නයිට්‍රජන් නොමැතිකම තමයි බරපතල අර්බුදයක් විදියට තේවගාවේ නියලි අය රජයටත් මාධ්‍ය හරහා විටින් විට දැනුවත් කළ තිබුණේ. සතුස ආයතනයේ සිදුවුණු වංචාව සම්බන්ධයේ දවසේදී එහි සාමාන්‍ය අධිකාරීවරුන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නවා. නමුත් අපට තොරතුරු වාර්තා වෙනවා මීට එහා ගිය, ඒ කියන්නේ මේ තනතුරට එහා ගිය ඉහළ තනතුරු දරන පිරිස් මේ වංචාව සම්බන්ධයෙන් වගකිව යුතු බවට. ඇමතිවරයා වශයෙන් මම හෝ මගේ දරුවෙක් හෝ මගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ කෙනෙක් මේට සම්බන්ධ බවට ඔප්පු කළොත් පව්වද උදේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අමාත්‍ය ධූරයෙන් පමණක් නෙවෙයි ලාංකීය දේශපාලනයෙන් සදහටම සමුගන්නවා කියලා. ඉතින් ඕන කෙනෙකුට පුළුවන් මාධ්‍ය ආයතන එකට හෝ වෙන කියන පාර්ශ්වයකට මේ පිළිබඳ සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔබ දන්නා කිසියම් තොරතුරක් තියෙනවා නම් ඒ තොරතුරු දෙන්න. විශේෂ භාර අමාත්‍යවරයා විදිහට සරත් වීරසේකර ඇමතුමා මෙහි ඇත්ත නැත්ත නිර්ආවරණය කර ගැනීම සඳහා උනන්දුවෙන් ඒ ගැන කටයුතු කරන බව එතුමාම දැනුම් දෙන්න කියලා කිව්වා. තෙල් මිල ඉගල දැමීම සම්බන්ධ යෝජනාවක් කැබිනට් මණ්ඩලය තුළ ඉදිරිපත් කරාම ජනාධිපතිතුමා පෙන්වලා දෙනවා මේ මොහොතක තෙල් මිල ඉගල දැමීම සුදුසු නැහැ කියලා. දැන් අපි කැමති වුණත් අකමැති වුණත් අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නැති භාණ්ඩයක් ලෝකේ පවතින මිලට ගන්න සිද්ධ වෙනවා. රුපියල් 100 පනිනවා එහෙට අනිද්ද තෙල් බැරේක මිල. ඒක නිසා කනිජ තෙල් මිල වැඩි වෙනවා. ගෑස් මිල වැඩි වෙනවා. කිරිපිටි මිල වැඩි වෙනවා. පරිප්පු මිල වැඩි වෙනවා. අකමැත්තෙන් තමයි මේ ලෝක අභියෝගයට මූණ දීම සඳහා මිල ඉහළ නංවන්නේ. කනිජ තෙල් ඇමතිතුමාට කරන්න බෑ. ලෝකේ වැඩි මිලට ගෙනහල්ලා අඩු මිලට කනිජ තෙල් දෙන්න ක්‍රමයක් නැහැ. එතුමට අවශ්‍යම මිල ගැලපුමක් කරන්න සිද්ධ වෙනවා. ඒ කවර අවස්ථාවක් කරනවද කියන එක පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ සහ අනි ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කරලා බලයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.